ප්‍රියංගදා කෙල්ලෝ පිටකොටුවට යන බස් එකට නාවලින් නංවා ගත්තේ තවත් කොළඹ සිටියොත් මොනවයි මොනව වේවේදයි නොදන්න නිසායි. නාවල සිට නුගේ කුඩර එනතුරු වාෂා ප්‍රියංගදාගේ උරේසට හිස බර කරගෙන බලාගත්තත බලා උන්නාය. හවස සිදුවේ බලාපොරොත්තු නොවු දෙකි. නාවල පාරට ගියේ ඕගේ මුණ ටිකක් බලාගෙනම අනුරාධපුරයට යන්නට. තව කාලයකින් කොළඹ එන්න නොලැබෙන්නේ දරුවා කුසේ වැඩෙන් නිසායි. දැන් මාස 3මාරකට ආසන්නේ. තව ටික දවසකින් කුස මෝරද්දි මේ කොළඹේම අමාරුයි. ඇර තියදත්තෙන් තමව දකින්නට වාෂා කොහෙත්ම කැමති වෙයි නැත. මංජුලාට නැන්දාට තරතරම් දෙයක් කියා එන්නටවත් මේ හිතට සීයක් තිබීම ගැන වාෂා දසදහස් වාරයක් සතුටු වුවාය. මොරගොඩ නිවසේ ගිය දොරකඩදි තවතරක් අන්තේටම නිින්දා පාස විඳින්නට දෙවියන් ඒ දොරකඩට තමවගෙන ගියේ. ඕකේ තුල ඉන්නට ඇත. නෙන්දාගේ කම්මුල් පාර නිසා පුපුරා තියෙන්නේ වම් කම්මුල නොවේ හදවතේ. ඈදේ ගැසේ කාටවත් නොවේ. තමාගේ පුතාගේ දරුවෙක් කුස තියාගෙන ඉන්න ගෑණිට. ප්‍රියා කෙල්ලේ මගේ බඩේ අයියගේ දරුවෙක් ඉන්නවා කියලා මං අද කිව්වනම්. එහෙනම් එතනින්දම ඔබ මරනවා. ඔව් ඒක තමයි වෙන්නේ. එයයි මා යතර කොච්චර දේවල් වුණාද? ඒත් ලෝකයා ඒ මොනවද දන්නේ. ඒත් විමුති අයියා මේක දැනගත්තොත් වෙන්නේ වෙන දෙයක්. සෑහෙන වෙලාවකට පසු වාෂා net පිසඳාගෙන හිස සෙව්වායි. මේ ප්‍රශ්නේ ප්‍රියා අපට විසඳන්න බෑ කියලා තවත් පාරක් ඔප්පු වුණා. ඔව් ඒක උඩ ඉන්න දෙයෝ විසඳන්න ඕන ප්‍රශ්නයක්. මං උඹට පොරොන් දෙනවා. ආයේ මේ කොළම් පස් පහ ගන්න. එයා ඇවිත් මාව එක්ක ගියොත් මිසක්. එහිනේ හත් ගව්වකට එහාය. දෛවී ඒ තැනට එන්නට පෙර තව සෑහෙන දුක් දෙනු ඇත. සෑහෙන දුක් දෙනු ඇත. අර බැල්ලිගේ නැන්දගේ කතා ඇහුවම වාෂමට එක දෙයක් හොඳට තේරුණා. මොකද්ද? මේ කසාදේ තනිකරම බොරුවක්. මංජුලා බය වෙලා ඇතුළට ගියත් ඒකයි. නැත්තම් ඔය ගෑණි ඔච්චර බය වෙන්නේ නැහැ. මං ඒක දන්නවා ප්‍රියා. අයියා මේ වෙලාවේ මේ ගැන මොනවා හිතනවද කියලා දෙයියෝ තමයි දන්නේ. ඒත් මොනවාද දැනෙනවා ප්‍රියා? හිතට දැනෙන දේ ඇත්තටම තේරුම් ගන්නට නොහැක. මේ ලොකු අවුලක් වෙන්න යන්නේ ප්‍රියා. මං ඒකයි මේ දක්කටවත් කතා කරන්නේ නැත්තේ. අපි ඒ අවුලෙන් ඈත් වෙලා ඉමු කෙල්ලේ. මට සටන් කරන්න බැරුව නෙමේ ප්‍රියා. ඒත් මේක ගැන දුක හිතෙනවා. මට හිතෙනවා ඒක එක කාලෙක මේ හැම දෙයක්ම. වාෂායින් න්යාට කිසිවක් කිවේ නැත. කොහොමටත් අද අනුරාධපුරයට යන්නේ දෛවයේ තීරණයක් දෙනතුරු ඒ රජරට හැංගීගෙනම ඉන්නටය. සුරම්‍යා උන්නේ පිච්චෙමිනි. වාෂාව දුටු මොහොතේ සිට ඇගේ හදවත තුල ගුප්ත බියක් ඇති වී තිබුණි. ඇය විමුක්තිය හමු වේවත් නැති බව පුලපුලා කීවාය. සුරම්‍යාට තිබූ එකම සැනසීමත් ඒ. ඒ තරතර නිඳා අපහාස කර ගෙදරින් එළවා තිබේදී වාෂා විමුක්තිය සිතින් අයින් නොකිරීම සුරම්‍යාට ඉවසුම් දුන්නේ නැත. හිඟන බැල්ලි පලිග ගා පස්සෙන් එනවා ඇති. පොඩි පුතා බැන්දත් ඒකි ළඟට යන්න ගන්න පුළුවන්. සුරම්‍ය වාෂා ගැන සිතුවේ එලෙසෙනි. ඇහැට තිබූ දුක තමාගේ සහයට කෙනෙක් නැතිවීමේ. වාෂා මේ ගෙදරට අදහවස ආ බව කිසිවෙකුටත් කිව නොහැක. කාසමුගත් මේ ගැන කතා කළ නොහැක. ඇහැට තිබූ දෙවිල් ඒකය. හෙට මංගල්‍යයකි. එහෙත් ගෙදර කිසියෙක් නැත. සුරම්‍ය සක්විතිර ගත්තේ තරහිනි. ලොකු පුතා මෙතන මගුල් කරන්න ඕන පිට මිනිස් ඇවිල්ලාද? මල්ලිගේ මගුල නේද? ෂි වත් සහෝදරෙද්ද? මේ දඩවත් මොලයක් නැද්ද වාට යුතුයකමක් කියලා දෙන්න. සුරම්‍ය කතා කළේම බැනගෙන. සක්විතිර අම්මාට බනින්නට සිතුණී. දැන් මගුල් කර වැඩක් නැතයි කියන්නට තරම් සක්විතිර සිතුණී. එන්න තමයි අම්මේ යන්නේ. මෙහෙ තිනි බඩදොර ගෑණියෙක්නේ. ඒ ගෑණියපැයි ඔක්කොම තනියම කරන්න. සක්විති අම්මාට කිවි තරහෙනි. ඉතින් මේ දාට මෙහෙට ඇවිත් වියෙක් ගන්න බැරිද? මං කොහොමද තනියම මේවා කරන්නේ? හරි මං එන්නම්. හොටල් එකේනේ මගුල ගන්නෙ. ගෙදර මොනා කරන්නද? රැයට මල්ලිට දෙහි වගේක් අප්ප වුණා. මේ මිනිස්සුන්ට කෑම දෙන්න ඕන. හරි මං එන්නම්. සුරම්‍ය හිමම ගත්තේ මොරගොඩ මහතාටය. මහත්තයා
මේ බඳින්නේ වාගේ පුතෙක් නෙමේද? මොරකොඩ මහතා සුසුමක් හෙළුවේ. මම මේ දැන් එනව නෝනා. ඔක්කොම හරිනේ. මම මේ පොඩට වාහනයක් බැලුවා. හෙට යන්න. පුතුමයි, ඔයාට ඒකවත් මතක් වුණා. ධනසිරියවත් ඉක්මනට එවන්න. සුරම්මයාගේ බඩපපුව දන්නේ. අම්මා කෙනෙක් ලෙස ඇගේ මේ බිය සාධාරණයි. හොඳට හෝ නරකට අම්මලා හිතන්නේ දරුවන් ගැන. ඒ දෛවයේ විශාල බොරුවකට තමාව හසු වී තිබ සුරම්මයාට වැටහෙන්නේ නැත. ඒ වෙනුවෙන් ගෙවන වන්දිය තම පොඩි පුතාගේ ජීවිතේ බව සුරම්මයා දන්නේ නැත. අල්ලා විමුක්තිගේ බෑගේ ඔහුගේ වාහනයට දැම්මේ කාට රහසෙමනේ. මේ කරන්නේ පින බව අල්ලා දැන උනායි. ධනශ්‍රී ආහැටිම ඇය ඔහු ඇදගෙන කාමරයට ගියායි. ධනේ, ඇයි මේ hina වෙන්නේ? අඬන්න ඕන වෙලාවක් මේක. නෑ ධනේ, එහෙම වෙන්නේ නෑ. හෙට මේ මගුල වෙන්නේ නෑ. වෙන්නේ නෑ. ඔයාට පිස්සු. අරය හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. පුංචි මහත්තයාට අරකියව බඳින්නම වෙනවා. උඩ එක්කෙනෙක් ඉන්නවා ධනේ. එයා එහෙම වෙන්න දෙන්නේ නෑ. ඉතින් මොකද්ද වෙන්නේ? පුංචි මහත්තයා අද රැට රට යනවා. අන්නා කිවි රහසින් මිනි. රට යනවා? ධනසිරි අන්නා දෙස බලා උන්නේ පුදුමේනි. විශ්වාස කරන්නත් බෑ. පුංචි මහත්තයා කිව්වද? දැන් මං ගිහින් බෑග් එක කාර් එකට දැම්මේ. එහෙනම් හිට මෙහි මහා ජංජාලයක් වෙයි. වෙද්දෙන් වෙන්න ගියේදී ඊට වඩා භයානකයිනේ. එහෙනම් කොල්ලගේ ජීවිතේ බේරුණා. ඒක නෙමේ පුදුම දේ දනේ. හවස වාශය ආවා. මෙහෙ ඒත් මංජුලයි මහගැණියේ කෙල්ලව බැලලා පාරදි මෙලෙව්වා. මම මේ දෑහෙන් දැක්කා. පව්. කෙල්ලව දැක්කම මට හීලුණා. කතා කළාද කෙල්ල එක්ක? නෑ, ත්‍රිවිල් එකක නැගලා ගියා. එතකොට පුංචි මහත්තයා රට යන්නේ වාෂණන්ගේවත් එකගෙනද? වාෂණන්ගේ ආපෝව පුංචි මහත්තයා දන්නේ නෑ. දන්නවා නම් මෙතන වෙන දෙයක් වෙන්නේ. මං කියන්න ගියෙත් නෑ. ඔය යන ගමන ගියදින්. ඔව් ඒක හරි. හොඳම දේ ඒක තමා. එහෙනම් මේ මගුලට බොරුවට නැහිලා වැඩක් නෑ. කොහෙත්ම වැඩක් නෑ. අද රැට ඔක්කොම ඉවරයි. පුංචි මහත්තයා කෙල්ලට මෙච්චර ආදරේ කියලා මං දැනන් උන්නේ නෑ. ඒක පුදුම ආදරයක් දනේ. පතාගෙන ආපු ආදරයක්. නෑ නෑ මස්සිනයිනේ. එයාලා වෙන් කරන්න කාටවත් බෑ. මාරයි. පුංචි මහත්තයට බුදුසරණයි කියලාවත් කියන්න ඕන. කාමරේ ඉන්නවා. පරිස්සමෙන් යන්න. මේ ගෙදර බිත්ති වලටත් කන් තියෙනවා. අන්ලා බඩත් උස්සවාගෙන අලි මහ ගෙදරට ගියේ. අදරෑ මොනවයි මොනවා වේද සිතමිනි. මොනවා වුණද හෙට වෙන්න ගිය දෙයට වඩා සියල්ල හොඳ වෙනු ඇත. ධනසිරි කාටත් නොපෙනෙන්නට උඩු මහලේ විමුක්තිගේ කාමරයට ගියේ. විමුක්තුනි කාමරේ ඇවිදිමිනි. ධනේ අයියා. පුංචි මහත්තයා. අන්ලා කිව්වා. විමුක්ති කටට ඇඟිල්ල තිබ්බේ ඒ දේ මෙතන කතා නොකරන ලෙසනේ. මං යනවා දනේ ගෙදර බලාගන්න. අන්තිම මොහොතේ හරි මොනවා හරි වෙයි කියලා අන්ලයි මායි හිතුව පුංචි මහත්තයා. අනේ මට පුළුවන් ගමක් තිබ්බනම් මං එයාපෝට් බස්සනවා. මං යාළුවෙක් එක්ක යන්නේ. ධනේ ගියොත් ධනේ අයියට හොඳ නෑ. කිහිම් පරිස්සමෙන් ඉන්න පුංචි මහත්තයා. මේ මොනවා හරි කරන්න ඕන නම් මට කියන්න. මං ගිහින් ධනේයයට කතා කරන්නම්. අනුලක්කව බලා ගන්න. විමුක්ති ධනසිරිගේ උරේසට තට්ටු කර කීවේ. බුදු සරණයි පුංචි මහත්තයා. අයියලාගේ කෙවල් පැත්තත් බලන්න. අක්කට බබා ලැබෙන්නේ ළඟයිනේ. ඔක්කොම බලන්නම් පුංචි මහත්තයා. ඒවා හිතන්න ඉබ්බා. මට හරි සතුටුයි. ධනසිරි පහලට ආවේ තෙත්තු දැසිනි. මේ ගෙදරට මොනවා වෙන්නට යනවද සිතා ගන්නට නොහැක. මුණු මොරගල නිවසන් මඟුල් සිරියක් ගෙන ඇත. එහෙත් මනමාලේ අදරෑ පිටව යන්නේ. පුදුමයේ